දැන් මම දැක්කා සාත්තුන්සේක මහත්තයා බොහොම හිනා වෙලා කියනවා පෙබ්‍රවාරි මාසෙන් පස්සේ ආරක්ෂක කවුන්සිලේ තිබුණේ නැද්ද කියලා. හැබැයි ආරක්ෂක කවුන්සිලේ වෙනුවට ඒගොල්ලන්ට කියන්න තිබුණා ඒ වෙලාව ආරක්ෂක කවුන්සිලේ වෙනුවට ආරක්ෂක ප්‍රධානීන් හම්බෙච්ච වෙනම රැස්වීම මාලාව දිගටම තිබුණා. හත් වෙනිදාත් තිබුණා. මේ දිනේ මේ කතා කරන දින බකවාණු ඔක්කොගෙම තිබුණා මේ රැස්වීම. ඒ විතරක් නෙමෙයි අට වෙනිදාත් තිබුණා මතක හැටියට අපි දන්න කරුණු කාරණාත් එක්ක. ඒ අනුව පැහැදිලිව අර ආරක්ෂක කවුන්සිලේ කියන නමින් නොතිබුණාට විවිධ ආරක්ෂක ප්‍රධානීන් එක්ක සතියට හැම සතියකම මේ අය දිගින් දිගටම ඉඳගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම සීනියර් DIGs සහ DIGs, ඒ කියන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජේසන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ රැස්වීමක් හැම සතියකටම තිබෙනවා. ඒ වගේම අර සියලුම රාජ්‍ය ආරක්ෂක අංශ ප්‍රධානීන් එකතු කළ රැස්වීමක් තියෙනවා. මේ එකකවත් ඇයි මේවා කතා කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් අපි මං හිතන්නේ රාජ්‍ය බුද්ධිංශ ප්‍රධානියා බොහොම පැහැදිලිව කිව්වා ඒක ඔහුගේ මේසේ උඩ තිබුණා. ඔහු කතා කරන්න හිතුවා හැබැයි කතා කරගන්න බැරුණා. මේ වගේ ප්‍රධාන වැදගත් දෙයක් මේ රටේ මිනිස් ජීවිත 200 ගන්නක් මිය යනකොට මිනිස්සු මැරෙනකොට හරි සංචාරකයෝ මිය යනකොට මේ දැවැන්තම ප්‍රහාරයක් කළනොට මේක ගැන දන්නේ නැතුව කතා කරන්න තු හිටියේ ඇයි? දැන් ඒකේ අවසාන ප්‍රතිඵලය පටවන්න හදන්නේ ජනාධිපතිතුමාට. ගන්න දීච්ච ක්‍රියාමාර්ග ගන්න ඕනේ ජනාධිපතිතුමාද නැත්නම් පල්ලෙ හැටම අනෙක් අය මේකේ සම්පූර්ණ තමන්ට තොරතුරු ලැබුණ තැන ඉඳලා කතා කරන්නේ නැද්ද? වැඩ කරන්නේ නැද්ද එතනින් පස්සේ? උඩින්ම තොරතුරු එනකල් ඉන්න ඕනේ. උඩින්ම අන එනකල් ඉන්න ඕනේ. පල්ලෙහායට මොකද තියෙන වගකීම්? අපි අහන්නේ මෙන්න මේ ක්‍රියාදාම සිද්ධු වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න කැමති මෙයා පැහැදිලිව මෙරටේ ජනාධිපතිවරයාව ඉලක්ක කරගත්ත ඉතාම සැලසුම් සහගත තොරතුරු එක් රැස් කරමින් එතුමාට විරුද්ධව ගෙන යන අවලාද සහ විශේෂයෙන්ම එතුමාව විනාශ කිරීම සඳහා ගෙන යන කමිටුවක් විදිහට තමයි අපි මේක සලකන්නේ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විශාල ප්‍රශ්නයක් තියෙන එකට ගිහිල්ලා කතා කරන්න. මොකද හේතුව එහි විවිධ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක පැහැදිලිව ඒකපාක්ෂික තමන්ට පමණක් මේ ප්‍රශ්නය අරගෙන තවත් පාර්ශ්වයකට මඩ ගැහිම සඳහා වන කමිටුවක්. ඒක නාඩගමක් විදිහට අපි දකින්නේ. ඒක පාර්ලිමේන්තුවේ වැදගත් බුද්ධිමත්ව වෙන සම්බාධයක් විදිහට අපි දකින්නේ නැහැ. ඒක එක තැනකට ඉලක්ක වෙච්ච කාරණයක්. ඒ විතරක් නෙමෙයි, දැන් එතනදී අහන්න තියෙන කාරණේ තමයි අනිත් පැත්තෙන් ජනාධිපති ආරක්ෂක අංශයට මේ ලිපිය යවුවද කියලා අහපුවම ඔව් කියනවා. හැබැයි එතන ඉන්න කාටවත් මේ කට එන්නේ නැහැ. කටේ පිට්ටුවේ ගොල්ලන් ගහන්න අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට මේක යවුවද කියලා. අගමැති ආරක්ෂක අංශයටත් යවලා දිනවා මේක. ඒතර අගමැති ආරක්ෂක අංශේ ප්‍රධානිය මොකද්ද කරේ? ඒතර කිරියල්ලමතුමා කියනවා හතර වෙනිදා එතුමාලට තොරතුරු ආවයි කියලා. මම පාර්ලිමේන්තුවේ නැගිටලා ඇහුවා හතර වෙනිදා කාටද තොරතුරු ආවේ? කිරියල්ලමතුමා දැනගෙන ඉඳලා තියෙනවා නේද හතර වෙනිදා ඉඳලා. එතකොට ඒගොල්ලෝ දැනගෙන ඉඳලා අයි මේක ක්‍රියාත්මක කරේ නැත්තේ? 2015 ඉඳලා ලිපි 100 ගණනක් මං හිතන්නේ යවලා තියෙනවා. මේ ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කරලා තියෙනවා සහරාන් සහ ඌගේ ක්‍රියාදාමයන් පිළිබඳව. ඇයි මේකට වැඩපිළිවෙලක් සකස් කරේ නැත්තේ? 2015 ඉඳලා බුද්ධ්‍යංශය ඒ වගේම පොලිසිය එක්ක වැඩ කරේ දිගටම එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යතුමායි රැස්වීමට හිටියා දිගින් දිගටම. මේවට ක්‍රියාත්මක වුණේ නැත්තේ මුස්ලිම් නායකයන්ගේ දේශපාලකයන්ගේ මොකක් හරි බලපෑමක් නිසාද? ආන්නු අපි අහන්නේ ඒකයි.